පසු අවසානී සිහි කළ හැකි දවසක් ගානී කෙළවර සැනසුම තියනවා නම් හඬන්නේ කුමටද රේ ඇහැරන් නොහැරෙන සුපුරුදු පෝෂණය අදම ට්‍රයි කරලා බලන්න. වෙලා යන හින්දා ආවට මට නම් අද මියුසික් ක්ලාස් එක කරන්න හිත දෙන්නේ නෑ මනීෂා. ඇයි? ආන්ටිව තනියෙන් දාලා ආපු එකට දුකයි මට. එයා දැන් තනියෙන් කල්පනා කරගෙන ඉඳි. ඒක නම් ඇත්ත ඉතින්. ඒත් ඉතින් ක්ලාස් එක පටන් ගත්ත ගමන් යන්න නැතුව ඉන්නත් බෑනේ. මේ දැන් පරක්කු වෙනවා කී කියනේ දාවේ යන් දැක්කද කොහෙද මේ යන්නේ කොහොමද මාස්ලා කියදරන ආ මම කෝල් එකක් අදුන්නේ නැහැ පොඩි ඔයාට කෝල් එකක් දෙන්න මගේ ළඟ ෆෝන් එකක් නැහනේ අක්කත් නැහනේ අනේ පොඩි. එහෙ කවුරුත් නැති නිසා මම මෙයාව අපේ ගෙදර එක්කන් යනවා මිස්. ඒක නම් හොඳයි හැබැයි. අක්කලංගේ සේ තමයි ඉතින් කරන්නේ කි. මේ අහන්නකෝ. රාක්ක නැහැ කියලා දුක් වෙන්න එපා. හරිද? ආගේ අක්ක ඉක්මනට ආගේ ළඟට එයි. හ්ම්? ඔව්වනේ මාත් එක්කම මෙයාට කියන්නේ. මෙච්චර වෙලා අඬන හිටියේ. අපෝ. අඬදී නම් හරි කැතයි හරිද? ඒක නම් ඇත්තනේ. ඒකනේ. hina වෙලා ඉන්න. හ්ම්? කොහොම යහන්නකො? ඔයාලා මොනවද ඕනි කියලා කියන්න. ඔය මොනාට දාස? චොක්ලට් ගෙනලා දෙන්නද? මේ I think කැමති ඒවට තමයි. හරි. එහෙනම් මං චොක්ලට් අරන් දෙන්නම්. හ්ම්? මට එපා. ඕ. මට මගේ අක්කව ගෙනල්ලා දෙන්න. අහන්නකෝ. මං ගිටාර එකත් අරගෙන පූර්ණිම අක්කලාගේ ගෙදර එන්න. අපි සින්දු කියමු. අපි යන්න මිස් එහෙනම්. හොඳයි. මන්ද ප්‍රාර්ථනා. පෞවිති. ඒ වේදනාව ගැන මට අමුතුවෙන් කියලා දෙන්න ඕන නෑ මනිෂා. මට ඒ දුක දැනෙනවා. ඒ කිව්වේ? එයා දුක් වෙන යාගේ අක්ක නැත. මං දුක් වෙන්නේ මගේ නංගි නැත. භාවනාවට මේ නංගි ගැන ගොඩාක් බලාපොරොත්තු තිබුණා. එයා මට ඒක කිව්වා. එද මොනා කරන්නේ කි? ඒ නංගි දැන් තනි වෙලා. අඩු ගානේ ආව සතුටින් තියන්න මොනා හරි කරන්න පුළුවන් නෝ. බලමුකෝ නේද? කෝල් කරපු විදිහ මං හිතුවාද පන්ත යන්නේ නැහැ කියලා. යන්න ඇතු ඉන්න තමයි හැදුවේ අමංග. ආවේ. ගෙදර හිටියත් ඉතින් අර අයියත් එක්ක රණ්ඩු වෙවි ඉන්න තමයි වෙන්නේ. එයා දැන් මොකද කියන්නේ? මට එක එක කතා කියනවා. ජොබ් එකක් කරන්න ඇලු අනම්මන. ඔක්කොටම කලින් ඉතින් එයා ජොබ් එකක් කරලා ඉන්න එපැයි.
දැන්වා මේ චොබ්බයක් කරන්න ති ප්‍රශ්නයට තියෙන්නේ. ඒකත් එකක් තමයි. අනිත් එයෝමනාද. එයා සහස්සයිය ගැන දැනගෙන. සමල දැන්න අර එයාගේ යාළුවා. එයා කියලා මං සහස්සයියත් එක්ක අඬ කතා කරගෙන ඉන්නවා දැක්කත්. එහෙනම් ඒකත් එක්ක තමයි මේ වැඩිය හොයලා බලන්න. එයා මොන හොයන්න දනේ? කෙනෙක් කියන්නේ මට ප්‍රශ්න ඇති කරන අයට වෙන දේ හිතා ගන්නවත් බෑ මම. එයාත් ඉතින් කරන්න මට ප්‍රශ්න ඇති කරන එක තමයි. ඒ වගේ නෑ වැඩි හිතන්න එපානේ. හිතන්න එපා කියන්නේ කොහොමද? මම එයාට පාඩමක් උගන්වන්න. මේ දැන් ඔළුව අවුල් කරගන්න නැතුව පන්තියට යන්න. පන්තියට යනවට වඩා මට කරන්න වැඩක් තියෙනවා මන්ද. ඒ මොකද්ද? සහස් අයිය ගැන බලනකො. අනේ මන්ද, එයා දැන් හැසිරෙන හැටි නේ. රේණුකානන්දත් ගොඩක් දුකින් ඉන්නේ යා නිසා. භාවනා නැති වුණා විතරයි. මෙයාට ටිකක් ඉවසන් ඉන්න බැරි වුණා. එයාත් ඉතින් භාවනාවට ආදරේ කරන්නේ නැතිනේ. අනේ මේ අමන්ද. ඔය කතාව නම් මට ඇහෙන්නේ කියන්න එපා. නෑ ඉතින්. මට හිතුණා දෙ කිව්වේ. එයා එහෙම කළේ නෑ. භාවනා තමයි තියෙන මායම් දාලා මගේ සහස් අයිය වල්ලගත්තේ. එයා කරපු දෙයට එයාට ඔහොම වෙලා මදි. හරි. මං ආයේ මුකුත් නොකිය ඉන්නම්කෝ. සහස් අයිය ගැන කියන්නේ. ගේ ළඟ නේද ඉන්නේ. සහස් අයිය ගැන මොනවද කියන්නේ? පෙර වගේ ගෙදර යන්න එන්නේ නැති. පාරවල් වලයි එහෙම එහෙ තමයි. සහස් අයිය යන කිස්සෙක් වගේ හැසිරෙන එක තමයි මට බලාගෙන ඉන්න බැරි අමන්දා. ඒ ගැන නම් මාරු දුකයි තමයි. දැන් කිස්සකේ වැඩට යන්නත් නෑ. කවුද කිව්වේ? රේණුකානන්ද තමයි. අන්න ඒකනේ. භාවනා වගේ කෙල්ලෙක් නිසා සහස් අයිය ඕම හැසිරෙන්න එයාට පිස්සුවක් තියෙනවා. අදත් ගෙදර නෑ උන්. එහෙනම් කොහෙද? දන්නේ. ඔපිස් යන්නෙත් නෑනේ. මං එයාගෙන බලා ගන්නම්කෝ. එතකොට ක්ලාස් යන්නේ නැද්ද? බලමු. ඔක්කොටම කලින් සහස් අයියත් එක්ක කතා කරලා ඉන්න ඕනේ. හරි හරි. මට පරක්කු වෙනවා. මං එහෙම යනවා. නෑ. බං කියන දේ අහපන්. නෑ බං. මට හිතෙනවා භාවනාව මේ කොහෙ හරි ඇති කියලා. මං තාම ඒකිය හොයනවා. ඔබ මං කියන දේ අහන්නනේ. පොඩේ බං. අපි කොහෙර ගිහලා නිදාසේ කතා කරමුද? මොනාරි කරමුද? බෑ. සහස් අයියේ. ඒ අන්න කතා කරන කවුද බං? මං වාට කෝල් උත් කරා. ආ. අයියා නෑ නිකන් ඕනවට පාවට වගේ. අපි අම්මා. ඒ ඒ. අයියේ. අර පව් බං කතාත් කරන පොඩ්ඩක් බලපන්. මොකද්ද අනේ වාට වෙලා තියෙන්නේ? අයියෝ මෙහෙම හැසිරෙන්නේ. අපි යන්නකෝ. භාවනා නැති වුණා කියලා ඔච්චර අවුල් වෙන භාවනා කවුද අයියේ? එයා මායම් දාලා ඔව අල්ලගෙන එයා නැති වුණා කියලා ඔච්චර අවුල් වෙන ඔයාට පිස්සුද අයියේ? නංගි මේ ඔයාට භාවනා ගැන කතා කරන්න අයිතියක් නැහැ හරිද? මොකක්ද අනේ මට වෙලා තියෙන්නේ? වෙලා තියෙන්නේ මොකද්ද කියලා පේනවනේ නංගි. හොඳම දේ තමයි සද්ද නැතුව ඉන්න එක මාත් මුත් එක්ක ඉන්නේ එහෙම. සහස් අයියේ. නංගි මේ භාවනා ගැන කතා කරන්න ඔයාට කිසිම අයිතියක් නැහැ හරිද? නිකම් මේ භාවනා මාම මේ මායන් දාලා ලගත්තල ඔයා මේ හරි හරි නම් කිව්වා යන්නකෝ පරිස්සමෙන් යන්න. පව් හිතෙන්නේ නැද්ද බං උඹට එහෙම සුදු මුණු බලාගෙන බණින්? නෙමේ. මේ කවුද බං ඒ කෙල්ල? අර අශෝකයාගේ දුව. ඈ යකෝ එහෙනම් ලකා තමයි යකා. ඇයි?
අශෝකයාගේ දුවද? මේ උඹලගේ මේ ගම සාරගම නෙමෙයි අකෝ සරු සාරගම. අපට පිස්සු. අර බලපංගෝ බැලු බැලු පැත්තේ කෙල්ල නැත්තේ. මේ යමං යම යම. ඔය කොහෙද බුරු යන්නේ? මෙහෙ. මැලිබන් කිරි නිෂ්පාදන මිලදීගෙන මරණයට කැපෝ කිරි ගවය නිදහස් කර ගැනීමට ඔබත් දායක වන්න. කැලින් බේබි සෝප් දැන් පොඩ්ඩ වෙනුවෙන්ම ඔයාලට ඔය කොටස ඉස්කෝලේදීත් උගන්වයි. අපි කතා කරේ උතුරු ඉන්දියානු සංගීතය ගැන. කවුරු ගැනද අපි කතා කරේ? ජගත් ජිත් සිං ගැන. මොකක්ද ඔහුගේ මුල් නම? කාටද මතක? හොඳයිනේ, ඔක්කොටම මතකයි. හරි, අපි නම් බ්‍රේක් එකක් ගමු. ගැන තමයි ඉතින් අහන්නේ. ඔයා එක්කම ඉඳලා තව ටික දවසක් උදව් කරන්නේ. පව්වනේ. ප්‍රතිබම්බිස් වැඩ ටික කොහොම කරගන්නවද මම තනියම. ඉස්සර උදව් කරන්න කට්ටිය ඉන්නවනේ අනේ. ප්‍රතිබම්බිස්ට කෝල් එකක් ගන්නත් ඕන. දැන් නම් මිස් ක්ලාස් එකේ නේ ඇත්තේ. ඔව්නේ. පුළුවන් නම් ටවුන් එකේ ක්ලාස් එකක් කරන්න බලන්න කියලා මිස් කියලා. අපිට? ඇයි? ඒක හොඳ නැද්ද? මෙහෙමයි මනීෂා. මුලින්ම මේ ක්ලාස් එක හොඳට කරගැනීමු නේද? ඔව් ඉතින්. හැබැයි දේදුරුවක්වත් කිව්වා ටවුන් එකේ හොඳ මියුසික් ක්ලාස් එකක් නැහැ කියලා. අපි බලමුක මනීෂා. මට මතක් වෙන්නේම භාවනාවේ නම් දී. එයාලම් හවුදම. මං කිව්වා වගේ අපි පූර්ණිමාලාගේ දිහා යන්නත් ඕනි. හැබැයි අද නම් වෙලාවක් නැති වෙයි නේද ප්‍රාර්ථනා. අපි හෙට යමුද එහෙනම්? හා. අනේ මන්ද මොකක්ද කියලා. ඒ පොඩි ගෑනු ළමයාට වෙච්ච දේ ගැන මාර දුකයි. ඔයාට විතරක් නෙවෙයි කාටවත්. මටත් ඒ ගැන දුකයි. එතන ඉතින් හෙට අපි දෙන්න ගිහිල්ලා අපිට පුළුවන් විදිහට එයාව සතුටු කරමු. ඉතින් භාවනාවේ ප්‍රශ්නේ තිවරයි නේද? සනසීම අබ්බා. දැන් තාත්ත කොහම හරි ගේ විකුණ ගත්තොත් සල්ලි ටිකක් මගේ අතේ. ඒක දැම්ම වෙයිද බා? වෙයි වෙයි. අර පොඩි කෙල්ලගේ ප්‍රශ්නයක් වුණොත් තමයි ඉතින්. ආමේ, තව දෙයක්. මොකද්ද? අපේ නංගි ගැන පොඩ්ඩක් ඇහගාගෙන ඉඳපන්. ඒයි දැන් දෙන්නේ අමුතු ලයින් ටික. මොකක් හරි සීන් එකක් තියෙනවා. අද මාවත් මගේ අල්ල පන්තිකි.
දේවක මොකද මේ කලබල වෙලා මොකද මොකද කියලා ඔබ දන්නේ නැද්ද මොකද රයින් මෙයා මේ කියන්නේ අනේ මන්දබම් මූ හිතන දේවල් දෙයියෝ තමයි දන්නේ දැන් ඔබ භාවනාවට මොකද උනේ කියලා දන්නේ Derrida stars live in concert, Australia. Anjali Herath. Fallon Andrea. Sunira Sumanga. Nuwandika Senaratna. Abhishek Siheli Thurya Melbourne 8th June Besant Centre Burwood Sydney 14th June Performance Hub Stanhope Gardens 15th June Brisbane St. John's Anglican College Forest Lake ආ භාවනාගෙනද හු? ඔව්. මම මෙච්චර ලෑගෙන තමයි අහන්නේ. භාවනාගෙනද දන්නේ? උමුණක් දන්නේ. දන්නේ. අපිට අයිති ගෙදරක ඉන්න මහා පඬිතු උද්දච්ච කෙල්ලේ භාවනා කියලා. ආ තවද දන්න. ඒ කෙල්ල දැන් නැහැ. දේවක මේ ඒ තර ප්‍රශ්න අහපුවා මම උඹට උත්තර දෙන්න ඕනේද? ආ මූ හිතන් ඉන්නේ නම් එහෙම තමයි. දෙවක මේ මේක හොඳට අහගනි. මේ වෙච්ච දේවල් පිටිපස්සේ උඹලා ඉන්නව නම් මම උඹල එකෙක්වත් ඉතුරු කරන්නේ නැහැ හරි. එකෙක්වත් ඉතුරු කරන්නේ නැහැ මං. පරිස්සමෙන් ඉඳපන්. කොහොමද ඉඳපන්? දාලේ අද්දිත් ට පිස්සුව දීගෙන එන්න එපා. ඔය යන විදියට කොහෙ නතර වෙයි දන්නේ නැහැ. වෙන කොහෙද? පිස්සන් කුඩුවේ තමයි ති. ඒක නම් හිතන්න උන දෙයක්. හිතන්න නෙමෙයි බා. ඔහොම කිය තෝකටත් එන්නේ අර භාවනාවට වෙච්ච දේ තමයි. බලමු බලමු. අම්මම කියන්නකෝ අපේ මල්ලිට වෙන මොන හරි ප්‍රශ්නයක් තියෙනවද? දන්න තරමින් ඉදින් නෑනේ. ඒක තමයි ඉතින් කියන්නේ. එහෙනම් ඉතින් ඒක වෙන්නේ නැති ප්‍රශ්න. හැබැයි එන්ට්‍රි එකේ තියෙන විදිහට නම් භාවනාවට අශෝකත් එක්ක ප්‍රශ්නයක් තිබිලා තියෙනවා. කවුද එන්ට්‍රි එක දාලා තියෙන්නේ සර්? අකලංක විජේවර්ධන. ආ ඇසර් මේ එහෙමනිය මේ වෙච්ච දේවල් ගැන මාව සැක කරලද? ආ